බනිස් එක ගන්නවා, තුඹලා බනිස් එක ගන්නවා, එක ගන්නවා, කෙහෙල් ගෙඩි අවරියක් ගන්නවා, ඔන්න කෑම වේල. එතකොට මේගොල්ලෝ සංචාරකයෝද අපිට වඩා මොකක්ද තියෙන වෙනස කියන්න බලන්න. ඔන්න එන සංචාරකයෝ ලංකාවට දැන්. ඊට පස්සේ හික්කඩුව පැත්තේ ඇහුවාම විස්තරේ මොනවද කන්නේ? බත් එක. දැන් සිංහලෙන් පුරුදු වෙලා කැඩිච්ච සිංහලෙන් ඒක ඉල්ලන්න පුරුදු වෙලා මල්ලි 160 බත් එකක් මට දෙන්න. ඒ 160 බත් එක තමයි මේ අපි කන බත් එක. කවුරුත් මේ වැඩ කරන අය කන එක. ඒගොල්ලොත් ඒක. ඒගොල්ලෝ මෙහි මේ අපට සල්ලි දීලා යන නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. අපෙන් කාලා ලාබෙට කාලා දවස ගෙවලා මූදේ ඉඳලා ලාබෙට එහෙම ඉඳලා යන්න. ඉතින් ඕක සංචාර ව්‍යාපාරය නෙමෙයි. ඒ සංචාර ව්‍යාපාර නිසා වෙලා තියෙන දේ තමයි දැන් ගණිකා වෘතිය වැඩි. ඔන්න ඉතින් තරහ නැහැ නේ කවුරුත් මේ ගමේ ඕවා කිව්වට. ගණිකා වෘතිය වැඩි වෙනකො හොඳයිද? දැන් මේ ඊ පෙරදා බැසිල් රාජපක්ෂ එක්කතලින් කියලා දුන්නා තරුණියන්ට රැකියාව තියෙනවා කියලා සංචාර ව්‍යාපාර. එයා තරුණියන්ට රැකියාව තියෙනවා කියලා පොඩි සයිඩ් එකේ හිනාවකුත් තියෙනවා කටේ. තරුණියන්ට රැකියාව විශේෂ කරලා තියෙනවා. ඒ රැකියාවක් නෙමෙයි. जनता मित्रों आंडुआक एक रेकियाव के हटे साल का एक रेकियावाक नहीं एक बैरिकाम एक वैटीमाक गणिका उड़ती रहना अपे तरुणिया अपे नांगी के अपे आका के एक मे रटे वैटीमाक रटे बैरिकामा के पे ना एक विरुद्ध एक संचार व्यापार निमें तरुण तीन रेकिया तरुण गणिका उड़ती या वेकर गए एक मैंने पियान नम मे क्या तू इन पास महान देखो वचने डाना मे गोल हेमो एक वचने उन्न तीन रेकिया उन्न तीन रेकिया एक तीनों संचार दीनों वेरला रटे अपे रटे वेरला अपे रटे सिंगल दिमल मुस्लिम काट ए वेरला अड़ी तीन बै हा इध अपे रटे वेरला हेमती දැන් මේ මරා ගන්න හදනවා හලාල් ලැබිලා හලාල් ලැබිලා මුස්ලිම් මිනිස්සු රට අල්ලන්න හදනවා ඈ ලොකු ප්‍රශ්නයක් අර අර මුහුදු වෙරළෙම කෙලවලා අඩිය තියන්න බෑ සිංහල දෙමළ මුස්ලිම් කිසි කෙනෙකුට අඩිය තියන්න බෑ තහනම් කරලා තියෙනවා හොඳයිද හොඳයි නම් මෙහෙම ඉඳිමු ඔහොම යන් එහෙමනේ කියන්නේ නෑ මේක නවත්තන්න ඕනේ එතකොට වෙරළවල් හදලා තිනව තවත් වෙරළ ಜಾති ලෝකේ සමාන රටවල් තියෙන අසමත් ಜಾති රටවල් තියෙන මේ වවා ගන්න මොකක්වත් වවා ගන්න බැරි කමටම කරන දේවල් හෙළුවැලි වෙරළවල් ලැජ්ජයි කියන්න තරහ වෙන්න එපා මේ මාසෙට වරක් බන කියන මොකේද අර මොකද්ද මන් දීරින් මකද්ද මන්දීරයෙන් බණ කියනවනේ මාසෙකට සැරයක් මේ මාසෙකට සැරයක් ජනාධිපතිගේ මන්දීරයෙන් බණ කියන රටේ මේ තියෙන්නේ හෙළුවැලි හෙළුවැල්ලෙන් ඉන්න සුද්දන්ට වෙනම වෙරළවල් හදලා වෙනම තැන් හදන්න හොඳයිද හොඳනම් ඔහොම යා නෑ මේව නෙමෙයි බිස්නස් මේව නෙමෙයි කර්මාන්ත මේව සංචාර කර්මාන්ත නෙමෙයි සංචාර කර්මාන්ත තීනොරටවල हर लसन टेवील मेके बलन मेरा पुंजुना मेके इतिहास बलन तीन कौर पुदी हाई गाल इन कौर मेक टेवील अनुराधपुर मे हम तेल वो उड बहन को अभी आशीरा शुद्ध इंदा मेके बहन को खट सूस गाने आट मे कुलपाट देखा कुलपाट में गीयती बलन मे वटे कुलपाट गीयती मेके अर बल नरगस्त कोलपाट मेक गई कोलपाट हेम ने हय मस गस ने कोल ने ऐस कागन हिम कागन इन्होने दात मिट्टी कागन कथाकर कटोर सीतले एक कथाकर शुद्ध कथाकर शुद्ध अटे मेहमी तम कथाकर कटायर मेके मेरू एंगल कोरियन भाषा उगन लबे इकनो कोरियन भाषा कोरियावटे मुना दॉब ए जोब थ्री डी जोब थ्री डी जोब मुना थ्री डी ज्ञान डी अकुर तुने जोब डी एक डिफिकल्ट अमारु जोब
dangerous. දෙවනි ඩී එක අනතුරුදායකයි. ඩී අනිත් එක මොකද? තුන්වෙනි එක dirty. ජරාජෝ. ඔන්න අපේ මිනිස්සු ගිලා කරනවා. මේකේ ඉගෙනගෙන ගිහිල්ලා ඒ මිනිසුන්ට ලැජ්ජ කරන්න වැඩක් නැහැ නේ. ඒ මිනිසුන් මේ පොළවේ හදලා දෙනවා නම් හොඳ ගොවියෝ කරනවා නම් අලුත් ගොවිය කරනවා නම් නවීන ගොවිය කරනවා නම් නවීන ක්‍රමයට ගොවිත කර මිනිස්සු හැටියට හදනවා නම් මේක කෘෂිකර්ම විද්‍යාල හදනවා නම් එහෙනම් අපේ ළමයි ටික මෙහෙ ඉඳි. අතන ගිහිල්ලා හොඳම කාලේ කිරි කිරි තරුණයෝ ගිහිල්ලා ඔක්කොම ටික එතන හලලා එනවා. තරුණකම එතන දීලා එනවා. කරනවා අර જાති අර ඩී තුනේ ජොබ් මම කොරියාවේ ඉන්න කාලෙදිම අත් දෙක ගියා තරුණෙන්ගේ. මැෂින් වල කරන්න ඕනේ මැෂින් වගේ. පොඩ්ඩක් අත මේක ගන්න බැරුවත් අහුණා චරස් ගාලා කැපිලා ගියා. මුකුත් නැහැ වන්දිත් නැහැ මුකුත් නැහැ අත් දෙක නැතුව ගෙදර එන්න ඕනේ. ලංකාවට එන්න ඕනේ. තමන්ගේ අතින් විඳන් කරගෙන. එහෙම තමයි. ඉතින් ඕකේ හරි යනවා. මේක මේ අත් දෙක නෙමෙයි බෙල්ල ගියත් යනවා. මොනවා හරි කරන්න ඉබේ. ඒක නිසා යනවා. ඉතින් මේක හදලා තියනවාද එහෙම ඊට වඩා හොඳ එකක් හදලා තියෙනවා මෙතන. ඊට වඩා හොඳ එකක් උන්නේ ඒ තරමට ආදායම ගන්න. හදලා තියෙනවා. ඉතින් මේ අපි මෙතන ලොකු කෑ ගහක් තිනවා රිසානා මැරුවා මගේ අම්මෝ. අඬනවා. ඩිලාන් අඬනවා පාර්ලිමේන්තුවේ රිසානා මැරුවා කියලා. ඩිලාන් ඇඬුවට රිසානා එන්නේ නැහනේ. රිසානා යවන්නේ මොකටේ? රිසානා යනු දුප්පත්කම නිසා. මේ රටේ කර්මාන්ත හදන්න බැරි දේගොල්ලන්ට ඒ ආදායමට වඩා ආදායමක් ගන්න. මේ ඒ රටේ කියලා දුක් විඳින්න මොකටද? යටත් වෙලා ඉන්න ඕනේ. ඈ අරාබිකාරයාගේ ටොකු කන්න ඕනේ, ගුටි කන්න ඕනේ, අතපය කපා ගන්න ඕනේ, බෙල්ල කපා ගන්න ඕනේ. ඊළඟට තවත් කියන්න තියව හුඟක් කරන්න ඕනේ. අපිට කියන්න බෑ ඒවා. ඉතින් ඔන්න අපේ නංගිලා ටක්කලට වෙලා තින්නේ. ඔන්න ආර්ථිකයේ තියෙන හැටි. ඔන්න සංචාරක ව්‍යාපාර මේ රට හදන්නයි කියලා කියන්නේ. නෑ විනාශ කරලා තියෙන දැන් බාගෙට විනාශ කරලා තිනවා සම්පූර්ණයක විනාශ වෙනකල් බලන් ඉන්නවද කියලා අහගන්නයි ආවේ මේ මහගොඩ ඈ මාගම ඔව් මාරම්බ ජනතාවගෙන් අහගන්නයි ආවේ සම්පූර්ණයෙන් කනකල් බලන් ඉඳිමුද කවුරු බලන් හිටියත් අපි බලන් ඉන්නේ හොඳේ හැබැයි අපි බලන් ඉන්නේ නැහැ කියලා හිතන්න එපා අපිට පුළුවන් කියලා ආ එහෙනම් දේවිපිකාර මොනවා හරි කරලා වැඩේ කරලා දෙයි අපිට නෑ එහෙමත් බෑ අපේ හවුලේ වැඩක් මේක තියෙන්නේ හවුලේ කරන්න ඕනේ වැඩක් තියෙන්නේ. කවුරුත් හවුල් කරන්න ඕනේ. කවුරුත් සම්මාදම් කරන්න ඕනේ. කවුරුත් දායක වෙන්න ඕනේ මේකට. කාගේ අතුත් එකතු කරන්න ඕනේ. අත් දෙකක්, හතරක්, හයක්, අටක් තියෙන තැනට අත් දහස් ගණක් එකතු කරන්න ඕනේ. එහෙම විතරයි මේක හදන්න පුළුවන් මේක අනිත් පැතර පෙරලා ගන්න පුළුවන්. මේක ලොකු අතන්දරයක් තියෙනවා. පෙරලන්න පුළුවන්. පෙරලන්න බෑ කියලා දිතන්නේ. එහෙම තමයි කියන්නේ. මහින්ද රාජපක්ෂ කියන්නේ එහෙම. ඒ කියන්නේ මොකද දන්නවද? හෙට පෙරලයි කියලා බයට. පෙරලන්න බෑ පෙරලන්න බෑ පෙරලන්න බෑ 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 බෑ. ඕකමනේ කියන්නේ. මේ හරි ඔන්න මේ ගමේ ඉන්න මහින්ද රාජපක්ෂගේ මොකක් හරි දෙයක් හම්බෙන්න කෙනෙක් එයත් කියාගෙන යන්නේ ඕකම. එහෙම කිව්වේ ඇත්ත වුණා නම් 1948 ආපු ආණ්ඩුවනේ තාමත් තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂනේ මේ තාම බලේ ඉන්න ඕනේ. මොනවද ආණ්ඩුව වලට උනේ? කෝ ඒවා? කවුද එළෙව්වේ? එළෙව්වේ ඔබ. එළෙව්වේ ඡන්දදායකයා. ඒක නිසා මෙව මේ මිනිසුන්ට කරන්න පුළුවන් ඒවා. පහුගිය අවුරුදු 17ක් 1977 ඉඳලා 94 වෙනකල් එක්සත් ජාතික පක්ෂෙත් කිව්වේ ඕකම තමයි. කවදාවත් බෑ. එතකොට කිව්ව දේවල්ම තමයි පත්‍ර ටික අරන් බලන්න. අද කියන දේවල් ටික පත්‍රවල එදා එහෙම්මම පළවුණා. මේ ආණ්ඩුව පෙරලන්න බෑ මේ ආණ්ඩුව හොල්ලන්න බෑ මේක ගලක් වගේ මේක යකඩයක් වගේ මේක ජේ.ආර්. ජයවර්ධන හදපු ආණ්ඩුව මගේ අම්මෝ ජේ.ආර්. ජයවර්ධන කියන්නේ හොල්ලන්න බැරි මිනිහ කියලා හෙල්ලුවනේ එයත් මෙයා වගේම තුන්වෙනි පාරට ජනාධිපති වෙන්න හිටියේ මොකෝ උනේ හෙල්ලුවා කවුද හෙල්ලුවේ බස්සල ඇරිය කවුද පුටුවේ ජනතාව විතරන බස්සල ඇරිය මතකයිනේ ඒවම මතක තියාගන්න ඕන කවුරුත් සහායක දුන්නා ওই කාලේ ඉතින් ඔන්න තියෙන හැටි ආර්ථිකයේ තත්ත්වය ඕකයි. ඉතින් ඒක නිසා මේ රට හදන්න ඕන, ආර්ථිකය හදන්න ඕන, ආර්ථිකය හදන්න ඕනේ. ආර්ථිකය හදන්න නැතුව වෙන මොකක්වත් හදන්න බෑ. ඉතින් මේකේ කතා කරන්න ඕන නිසා තව දේවල් හුඟක් තියෙනවා. දේශපාලනේ මොකද්ද දැන් වෙලා තියෙන්නේ? දේශපාලන වශයෙන් මොකද වෙලා තියෙන්නේ? දැන් කට අරගෙන මෙතෙන්ට කට පළල් කරන්නනේ කියන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා. අපි සාධාරණ මැතිවරණ තියෙනවා. එහෙමනේ කතා කරන්නේ. දැන් එහෙම වෙලා තියෙන්නේ.
ප්‍රජාතන්ත්‍රවාද තියෙනවා සාධාරණ මැතිවරණ තියෙනවා මැතිවරණින් වෙච්ච ප්‍රතිවලයේ මොකද්ද උනේ දැන් 2010 අප්‍රේල් මාසේ මැතිවරණ පැවැත්තුවා මැතිවරණ පවත්ලා පාර්ලිමේන්තුවට තේරුවා ඒකේ නිල් පාටයි හිටියා ඒකේ කොළ පාටයි හිටියා හැම පක්ෂයෙන්ම තෝරලා 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 ජනතාව ඡන්ද දීපු විදිහට බෙදලා දීලා තියෙනවා ඒ බෙදලා දීපු ආසන ටික එහෙමම තියනවාද නැහැ කවුද ගිල්ලේ මහින්ද රාජපක්ෂ පගා ගැහුවා ඇමතිකම් පගා ගැහුවා අනිත් අයට තවත් වරුන්ට තර්ජනය කරා තමුසේට විරුද්ධව නඩු දිනවා තමුසේ එක්ක ආණ්ඩුව තෝරගන්නව නැත්නම් හිරගේ තෝරගන්නව ඔන්න ඔය ක්‍රම දෙකකට තමයි විනාශ කරේ පාර්ලිමේන්තුවේ මේ මහ ජනතාව තෝරපු පාර්ලිමේන්තුව මෙයා තවත් කියනවා ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණයිලු මේක ඒ පාර්ලිමේන්තුවේ තෝරපු විදිහට මොකද උනේ කොහේ තෝරපු අය නෑ ඒ තෝරපු අය මහ ජනතාව බල්ලට දාලා ඕගොල්ලන්ගේ තීරණ මට වැඩක් නෑ මට ඕනේ පාර්ලිමේන්තුව තියෙනවා දැන් තෝරලා තෝරලා ඒක විනාශ කරලා තියෙනවා එහෙම වෙනස් කරන්න කිසි අයිතියක් නැහැ අපේ නීතිය ඇටියට ප්‍රජාතන්ත්‍රවාදී එහෙම නීතියක් නැහැ ඔන්න වෙනස් කරලා තියෙනවා ඉතින් දේශපාලනයේදී ඉවරයි ප්‍රජාතන්ත්‍රවාදය දැන් ඉවර කරලා තියෙන්නේ දැන් කොහෙටද මේ යන්නේ දැන් තුලෙන් දෙක බලයක් දුන්නේ නැහැ පාර්ලිමේන්තුවේ තුලෙන් දෙකේ බලය මොකට තුලෙන් දෙකේ බලය ඕනේ ජේ.ආර්. ජවර්ධනත් උන්වනේ තුලෙන් දෙකේ බලය එයාට 6න් 5 බලයක් දුන්නා මේ රට දෙවනි වාරයේදී කලෙගෙඩියයි ලාම්පුවයි සෙල්ලම දාලා ඒ බලය හිමුව තියාගත්තා. ඡන්ද නැහැ. එතකොට ඔන්න අපි කෑ ගන්න පටන් ගන්නවා. අපට නැති කරුම නැති කරන්නේ දියන් 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 දියන්. දියන් කිව්වා හරි තරහ යනවා කියන එක නේද? දෙන්න කියලා කියන්න ඕනේ. අපට දෙන්න අපේ මැතිවරණය. නෑ එහෙම ඉල්ලුවට දෙන්නේ නැහැ. ඇහෙන්නේ දියව් කිව්වම තමයි. නේද? ඉතින් ඔන්න මැතිවරණ ගිලලා තිනවා එක්සත් ජාතික පක්ෂය මෙයා ගිලින් ලෑස්ති කරගෙන ඉන්නවා ගිල්ල නැතුණාට තුන් දෙකේ බලය පාර්ලිමේන්තුවේ හැදුවා බලහත්කාරයෙන් දැන් මේ හදලා තියෙන්නේ මහජනය තෝරපු අය අනිත් පැත්තට දාලා තිනවා තෝරපු නැති කොටට කොළපාට නිල් පාට කරලා තිනවා එහෙම කරන්න බෑ රනිල් කුමසිංහට ඉතින් ඕවා මොනවා වුණත් එයාට මේ ලෝකයක් නෑනේ මොකද්ද වෙන්නේ කියලා එයාට එහෙම වෙන්න ඕනේ එහෙම වුණේ නැත්තම් තමයි පුදුම මොකටද එයා කරදර වෙන්නේ ආණ්ඩුවක් ගන්න මේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය කරන දේවල් නේ කරන්නේ. තව එක්සත් ජාතික පක්ෂෙම ඉන්න ඕනද? රනිල් වික්‍රමසිංහට තමන්ගේ සල්ලි වලට මොකක්වත් උනාද? නැහැ. ඔන්න රනිල් වික්‍රමසිංහට ප්‍රශ්න තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව හදන්න යනවා. ඔන්න ප්‍රශ්න එනවා. ඒක පොඩ්ඩක් ප්‍රශ්න දැන් දකින්න නිසා තමයි දැන් හේතු කරලා තියෙනවා කාටද? දැන් රාජපක්ෂ වික්‍රමසිංහ හවුල් ආණ්ඩුවක් තමයි තියෙන්නේ. නිකන් හවුල්ම නැති වුණාට හවුල් විරුද්ධ පක්ෂෙ නෙමෙයිනේ ඔක්කොම කැමති දැන් මේ හවුල් ආණ්ඩුව තියෙන එක නිසා එක්සත් ජාතික පක්ෂයයි අර මොකද්ද පක්ෂෙයි ඒ දෙක දෙකක් නෙමෙයි එකක් එකක් වෙලා තියෙන්නේ මොකටද රකින්න ධනපති ක්‍රමය ධනපතියා රකින්න ඉතින් ඒක ක්‍රීම සඳහා නැති තුනෙන් දෙකේ බලයක් හදාගෙන තියෙනවා මොකටද මේ නැති තුනෙන් දෙකේ බලයක් හදාගත්තේ වෙන මොකටවත් නෙමේ පවුල් බලය තහවුරු කරගන්න ඒ සඳහා නීති හදන්න මොනවද ඕනේ නීති හදන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ඕනේ රටේ නීතිය වෙනස් කරන්න නිකම් වෙනස් කරන්න බෑ ඉතින් ඔන්න වෙනස් කරා නැද්ද වෙනස් කරා මොකද්ද වෙනස් කරේ 17 වෙනි සංශෝධනයේ 18 වෙනි සංශෝධනයෙන් යට කරලා තිනවා අයින් කරලා තිනවා දැන් 18 තියෙන්නේ මේක මේ අපේ රටේ නීතිය සැරින් සැරේ එක එක කෙනාට ඕන විදිහට වෙනස් කරගෙන යන්නේ දැන් 18 සැරයක් එකම එක සැරයයි රටේ ජනතාවට වාසි වෙන විදිහට මේක වෙනස් කරේ සංශෝධනයක් දැම්මේ ඒ කවුද ඉතින් මතක නැහැනේ මතක තියාගන්න මේවා හරි වැඩක් නෙමෙයි මේ රටේ දේශපාලන මහා ලොකු දේවල් නෙමෙයි විශාල දේවල් මේව මතක තියාගන්න ඕනේ මේක මතක තියාගන්න බැරිද රටේ හොඳ